එ දහස් දහට යොුන් දහම් සක්මන යවුන් දහම් සක්ම නැරපෙන මොහොතේ අපි මාත්කවුරුවෙන් දැන් තෙරුවන් වන්දනාවට දහම් දේශනයට ආරාධනා කරන්නට මේ සූදානම දැහැත්වට්ටි පූජාකොට ගුරදේවන් වහන්සේට යොවුන් දහම් සක්මන දේශනයේ පිණිස ආරාධනා කරනවා ස්්‍රද්ධහ මාධජාලයේ ගරු අධ්‍යක්ෂතුමා ආර්ජයේ ප්‍රෙම්මරට්න මැතිතුමා එතු ම අටපිතාම ගෞරුවෙන් ආරාධනා කරනවා මෙ වෙලාවේ දැහැත්වට්ටි පූජා කරීම පිණිස සාදුු 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 සත්පුරුෂ ඇසුර ලබනු කැමැත්තිෙන් නේකවිද ප්‍රදේශ වල සිට පැමිණි. දහස් සංඛ්‍යාතම පිරිසිට උතුම් දහම් දේශනා කරන්නට පින් අතු ලොකු සාමන් වහන්සිට පාදාබෙහිවන්දනාකුට ඉතා ගෞරුවෙන් අරාධනා කරනවා අවසරයේ ස්වාමීණී. සාදු 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 නමුතසභගවතුවාර්හතු सम्बुद्धस् नमोतस्य भगवतु अरहतु सम संबुद्ध नमोतस्य भगवतो अरहतु सम्म संबुद्ध බුද්ධන්සරනං ගඡමි දම්මන්සරනං ගඡමි සංගන්සරනං ගඡමි දුතියම්පි බුද්ධන්සරනං ගචඡමි දුතියම්පි ධම්මංසරණං ගච්ඡාමි දුතියම්පි සංගංසරණං ගච්ඡමි තතියම්පි බුද්ධන්සරණං ග්ඡාමි තතියම්පි ධම්මංසරණං ගච්ඡමි තතියම්පි සංගංසරණන් ගච්ඡාමි සාදුු සාදුු ඉතිපිසෝභගවා අරහන් සම්මාසම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතලෝකවිදු අනුත්තරෝ පරිස දම්මසාරති සත හදව මනුසානං බුද්ධෝභගවාති ස්වාකාතෝභගවතාදම්මෝ සම්දිිටිකෝවකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ, වේදිතබෝ විඥුහිති සුපාටිපන්නෝ භගවතු සාාවක සංහෝ වජු පාටිපන්නෝ භගවතෝ සාාවක සංහෝ, ඥ්‍යාය පටි පන්නෝභගවතෝ සාාවක සංහෝ සාමීචි පටි පන්නෝභගවතෝ සාක යදිීදංචත්තාරි පරිසයුගානි අටපුරිසපුගලා ඒසභගවතෝ සාාවක සංහෝ ආහුනෙෝ පාහුුණෝ දක්කිනෙයෝ අංජලි කරණයෝ අනුත රං පුණ්ඥාහෙත්තන් ලෝකසාතිසාදුු මේ විදිට අපි කියබෝ බංකි හම කියන්න අන්දුුරුලොව එලිය කළ මගේ සිත පහන්කල සැපසතුට උදාකල මගේ බුදු සමිඳුුණේ නුමග යන්න විට හැඳින සුමාගටම යොමුකරන මහාකරුණාගුණෙති ආරුණික සමිඳුණේ මැරෙන ඉප දෙන ලොවෙන් සදාහාටම මිදන්නට අමනිවන් මග දෙසන, සුගත බුදු සමිඳුුණේ ජීවිතේ දුක සෝක පිසදමා සනසවා අමාඔසුලබාදන මග බුදු සමිඳුනි උදෙකලා දිවිමගක දහාම තුළ තනි නොවන පිලිසරණ ලබාදෙන කාරණික සමීඳුණේ රැවටිමින් මේලොවට සැපසොයාදුවනවිට ප්‍ර්‍රඥාව ලබාදින මගේ බුදු සමිඳුුණේ දුකින් මුදවා සැවෝම සනාතන සැපය දෙන මගේ ලොවහි හිරු මඩල ඔබයි බුදු සමිඳුනේ මඩදීෙන් උඩට නැගී සුපිපි නිෙළුමක් විලස සංසුවද බෙඩාදෙන මලක්විමි සමිඩුුණි සරුසාර පොලොව මත වැඩින සරු පැලය ලෙස මුළුලොවට සෙවනදී වැඩිමිබුදු සමිඳුනේ අහස්කුස එලියකොට සුපුන් සඳ දිලන විට එලිය විහිදා දිලෙන තරුව විමි සමිඳුණේ සැදහැසිත් සදාගෙන සිල්සුවද දරාගෙන ඔබේ සිරිපාසෙවනේ වැඩිමිබුදු සමිඳුනේ අඳූර විනිවිධදිලෙන නැන පාහන දරාගෙන ලොවහිියති තතුවෙලෙස දකිමිබුදු සමිඳුුණේ. වෙනස් වන ලෝදහම සියලුතැන දකින විට උතුම් සම්බු්දු සුවඳ සිහිකරමි සමිඳුුණේ ඔබේ බුදු සසුනේදිම ඒ අමානිවන්දැක පිලිසරණ පතන්නට පතමිබුදු සමිදුනේ සාදු සා වැඩමෝ අවදාළ ගරුතර මහා සංගරත්නින් අවසරයි ආදරණීය දරුවනි පින්වත්නේ අදමි යෝවන් දහම් සක්පන වැරිසටහනිදී මේ දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කරලා මෙවුලාවේ බණටිකක් කියා දෙන්නේ. ඒක හොඳට හගන්ට ඕනෙ අපි මේ ලබූ මනුස්ස ජීවිතේ අප දුර්ලබ එකක් කියලා බැලූ බැල්මට හොයන්ට බෑ අපිට දුර්ලබ එකක් කියලා හිතෙන්නේම නෑ ඇයි අපිට හැමතැනම මිනිස්සුපේනු එතකොට අපට හිතෙන්නේ මේක බොහම ලේසියෙන් ලැබෙන්ඩ පුළුවන් කියලා ට හඩල් ලබෙනවා ඇති කවුරරි මැරුනාම කියනවා අය මනුසලෝකට ඉඩි ලබින්ද ඒම නැත්තන් දෙවියන් අතර ලැබෙන්ඩ අපි කීමකට කවරුවත් මනුසලෝකෙන්නේෙ නෑ අපේ කීමකට කවුරුවත් දෙවියන් අතර යන්නේ ත්තැ අපි මනුස්සලෝකමය ඇවිල්ල ඉන්නේ ගවත් කීමකට නෙමේ ඔබහල් ඇතිපා මරණ සභාවල ගියාම එක එක්කෙන තමඟ ඥාතින්ට ආදරං කියනවා මෙ ය අපි පවුලි උපදිට ලබේවා මෙ අපි අතර උපදින ලැබේවා කියලා. එහෙම අපිට ගහකොලක්ව පුළුවන්ට හිටෝගණ්ඩ බෑනේ අපි මනුස්සලෝකය ආවේ අපේ සංසාරය යම්කිසි විශේෂ පිනක පලයක් හැටට. හැබයි අපි දන්නේ අපට දැනගණ්ඩු විදිත් නෑ. එදකොට මනුසලෝකය ආවට පස්සේ අප අපේ වටපිටාවට අනුුව අප හැඩ ගහෙන. අපි පොඩි ල ස්කෝල්ල අනවා ඉස්කෝල ගිය තරුණ වෙනකට යාලුවූ මොන ගැහෙනවා යාලූ රැල්ලට ගිය ඉළඟට මේ වේදී ඉටිං භයන්නක විදියට ඉස්මාත්ෆෝන් හම්බ වුණෝ ඒ රැල්ලේ යනෝ ඉහෙම යන අතරයේ තමයි මේ දහම් සක්පන ගැන ඔබට මේ හඬ ලැබුණ මේ අද කියා දෙන්න කරුණු හොඳට මතකතියාගන්න බලන්න පුති මේ දරු හැමෝටම කිවේ මේ ලෝකයේ තමන් වාදුනගන්න එක අමාරුයි අමාරුම දීමකදපුති තමන් වාදුනගන්න එක අමාරුයි පොහොමහරි තමන් අදනගත්තුත් මේ විදියට තමන් සත්පුරු සේක්්ද තම අසත්පුරු ේක්්ද කියලා. ඒක තමයි ජීවිතයේ තමන්ට උදව්වන ප්‍රධානදී තමංගු මැනගන්නේ එක. අපි ලෝකයේ වැඩිපුර මහසගන්නේ තමංු මැනගන්ට නෙමේ අනු මින්ට අනුන්ම මනින්ට යන්න කෙනා හැමතිස්සේම කරන්නේ තමන්ග වාසියට කරනු ගලපගන්නවා අනුග මයින්ට යන කෙනා ඇබ එක සාර්ථක නෑ මැනගන්ටෝනි කාවද තමාව ම තමන් සත්පුරුසක්ද අසත්පුරුසේක්ද මැනගෙන ඒ මැනගැනිල්ලෙදී තමන්ට තියෙනවන කෙලෙහි ගුණ අනුන්ට වලවල් කපන්න එත්තං කුමන්ත්‍රණ කරන්න එත්තන්. අනුන්ගේ දවුණුවට හතුරුකංකරන්න ඇත්තන්. තමන්ට ලැබිච්චදේ තමන්ට දරාගන්ට පුළුවන්නන්. තමන් අදුනාගඩ වනේ තමන් ගැන තමන් සත්පුරු සයි කියලා. තමන්ග හිතේ කවුරහරි තමන්ට කරපුදී වර බැඳගෙන ඉන්නවන්න. අනුන්ගේ දියුණුවට අකුල් හෙල්ලන වනන් ඊරිසියා කරන වනන් අනුන්ට මොනවාඋනත්කමක් නෑ තමන්ගේ වැඩේ කරන්ඩ ඕන කියල්ල කල්පනා කරන වනන් එතකොට ඒක තමයි බරපතලම හානිය එතකොට ඉස්සල්ලම කරන්න නෙ මකක්ද තමන් වු හතුනගන්නේ එක දරුවන අපි අක්කම මෙච්ච මේකත් තමයි තමන් දිහා බලන්ට. ඒ නිසා අකමච්චෙන් හරි ඉස්සල්ල කරණ ෝනයමකක්ද තමන්ගිඉදිහා බලාගන් ටඕනේ එදකොට තමන්තුල තියෙනුනන් අසත් පුරුස ගතිගුණ තමන්ට බයහිතෙනවා අන මම්මේ යන ගමන නන් බයානකයි මට මේකෙන් නිදහස් වෙන්ට ඕනි කියෙලා. එදකොට දරුවනි තමන්ට තමන් ව හඳුනාගන්ට මෙම තමන් හදාගන්ට තේරෙන් නෑ. ඒක ගන්නේ බුදුරජාණන් වහන්සක ධර්මෙන්. බුදුරජාණන් වහසක ධර්මයෙන් තමයි පතේ දුවේ. අපි කෞුද කියන අපට හඳු ගඩ තියන්නේ සාමාන්‍යෙන් පොදිවේ ගත්තොත් අපිතිු අප තුළ තියෙන අදහස්මවා සීක් ගත්තු සියම කැමති ප්‍රසිද්ධවෙෙන්ඩ සියම කැමති දක්ෂයවෙෙන්ඩ සියම කැමති සල්ලිය අතේ තියෙනවාට සියම කැමති නිරෝගීවයින්ඩ සියම කැමති සැපෙන් ඉන්ඩ බ අපිට ලැබිල තියෙන්නේ මේ අපි උපත එහෙම අපිට ආස කර නොක්කුම ලබාගඩ නෙමෙයි. කර්මාණුූපෝ. පෙරාත්මය අපි අතින් කෙරිච්ච දේවල්වොල්ට අනුව තමයි මේ ආත්මි ඇසකණනාසේ දිවකය මනස ලැබිල තියෙන්. එනිසා අපි කොච්චරය ආස කළත් අපිට ඕන හැටිට දනවත් වෙන් බැෑ. අපි කොච්චරාස කළත් අපිට ඕන හැටිට උගත් වඩ බෑ. අපි කොච්චරාස කළත් අපට අපි හිතේ ආසාව තියන විදිර ලස්වන වඩ බෑ අපි කොච්චරාස කළත් අපි හිතේ ආසාව තියන ඇටිට මීරි කටඩක් ගණ්ඩත් බෑ. අපි කොච්චරාස කළත් අපි හිතේ හැටිට කරන්න බෑ. අපි ඔක්කටම ලැබිල තියෙන්නේ සීම සහිත දෙයක්. එතකොට මේ සීමමා සහිත දේ පරිහරණය කරගෙන අද්දී අරපි ආසාවත්්‍යෙක්ක ගැටෙන්නවා. අන්න එතකොට තමයි එකනෙ කසත් පුරු සසවෙන්නේ. ඊට පස්සේ දියුණුවට යන එක්කෙනා බලාගෙන එතල යාට හතුරුගන් කරනවා. කල්ලා යාට අපැන කැපිදදානො හරට කැපිදාලා න් තන් ටිට කල්පනනා කරනවා. ඒවගේ හිංසාපේඩා වෙනකොට සත්පුරසගුණ ධර්ම නැතිව නමංගපට කියන්නම් මේකට පුංචි කතාවක් මේක සිද්ධ වනේ සැවැත්නවර උපාසක කෙනෙක් හිට උපාසකිවෙ තෙරුවන් සරණගේ පපුතෙක් හිටිය. මේ තෙරුවන් සරණග පුතා තාත්ත නැතිවුණන අම්ම විතර හිටි අම්මට ආදරින් සල්ලකාගෙන හිටිය. කලගිහම අම්මකිව පුතිවයා දැන් මගේ රිදිහූදණ්ඩුවඩී මට වියන්ඩනිි දරපලන්ඩුවනිි ගෙදර වැඩ කරණ්ඩුවන වැඩට අන්ඩුව පුතිඔයා කොහොමදමීම තනිීම කරන්නේ. ඒ නිසා පුති මං ඔයාට කසා දෙයක් වෙලා දෙද්ඩන්කිවා. එතකොට මේ උපාසක කිව්වා අනේ අම්ම අංගකොට කැමතිි නෑ. මං කැමති අම්මට උපස්ථාන කල්ලා අම්මගේ ඇවෑමෙන් පස්ස සැවත්න උරට ගෙහිල්ල පැවදිවෙන්ට. අම්ම කිව්වා එහෙම පුලෝනය පුතේ යාටයන කළ දසාාව එහෙම බෑකිව්වා කියලා අම්ම ඔන්න ගෑන් ලමෙක් කහොවෙල මේ පුතාට බන්ධලා දනම් දැන් මේක කලේ පුතා කැමැත්තෙන් ද අකමැට්ටෙන්ද අකමැත්ති නමුත් දිමවපිය කරපු නිසා අම්ම කරලා දීපු නිසා ඒකඟ වුණා දැන් ගෙදර ආාවදැන් ලේලී නොදැන් අම්මයි පුතයි ලේලී දැන් පුතා අපි කියමු කැවිලි කෑමාරංගෙනවා කියලා මොනොහරි කේක් මොන හරික කරගෙනවා කියමු අරං ඇවිලත් තුනට කපලලා ඉස්සල්ලා අම්මගේ කොටස දෙනවා. ඊට පස්සේ තමයි නො වයිෆ්ට දෙන්නේ ඊට පස්සි තමන් කන්නවා. දැන් මේ නෝන බලං හිටිය මේ පුතා අම්මට හරි ආදරේ. අම්මට සලකන්ඩ පටන්ගත්තා අම්මට සලකඩ පටන්ගත්තේ මහත්යගේ හිතකන්න දැන් ඔන්න අම්මට සලකගෙන යනවා දැ මහත්්‍ය හරි පැහැදුනා නෝන ගැන අනේ මේ බොහෝ ොහොදයි මං වගේම අම්මට සලකන වනමේ අපේ නෝන කියලා. ඊට පස්සේ මහත්්‍යය දැන් අම්මට නොන හොදට සලකන නිසා දැන් රසකැවිල්ලි මොනොහර ගෙනවාම ආයර අම්මට කපල දෙන්නේ නෑ. එහෙම්මමදනවා නෝනගේ අතට. නෝනට හිතුනේ දැංිතින් අම්ම කිරීමයාගේ හිතේ බිඳිල කියලා. නෝනට පැහැදීමෙන් දුන්නගළ හිතුේ නෑ. ඊට පස නෝන හිතුව දැඟිතිමට මේ ගෑණිගි කරදරින් නිදහස් වෙන්ඩෝනිින්. කියලර් වයසකම්මට සා පීඩා කරන්න පටන් ගත්තා. අම්මට ඉන්සා පීඩා කරලා මහත්ත්‍යයක් ගෙදර එන්නකොට කියනවා අනේ මේ අම්මත එක්ක මටමකුත් කරන්න බෑ අම්මග හරි කරදරයි අම්ම මට හරියට බහිනවා ගහනවා කියලා. ඉස්සර වයසක ගෙවල් වල පුතේ වයහස අම්මල එලියට පහරිටයන් ඇැතිුවෙන්ට චූ පික් මති තිබ තවස මේ ලේලි මොකද කළේ චූ පඩික්කමගේ මැත්ති හැලුවා. හල්ලා කිව් ආම් බලාපා ගෑනි වයිසක ගෑනි මේගේ වැසිගලි කලා මටරම් මේකෙ දරන්න බෑ තවදරනත් මටම මේ කිව සඩ බෑයි ඔයා මේ පවුල් කණවන්නම් මාතක්ක මේ ගෑනි මේගෙදරින් යවන්ට. ඒමනත්ත මාව යවන්ට. කට මේ උපාසක කිව්වා අපි අම්ම හරි වයිසයින අම්මට මකුත් කරගන්න බෑ ඒකයි වේ පඩික්කම පෙල්ලුනි එහෙනම් ඔොයා යන්ඩ මං අම්මෝ බලාගරන්න කිව්වා උන ගෑනග පෙලෑන වැරදුනක් ඊට පස්ස ඉවසගෙන හිටිය ආත් පරණ විදිර සලකණ්ඩ ගත්තා ගෙදන අවුල් නැතුෝ ගිය ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ළඟට මේ උපාසක ගියා ගිහිල්ලා වන්දනා කරට පසේ බුදුරජාන් වන්සය හනවා උපාසක කොහෝස්දැන් අම්මට ඉස්තර වගේ සල්ලකනවාදගෙල්වා අනේ ස්වාමිණි මෙන්න මෙහෙම කේස එකක් කුණාකිවා නෝනම්න්න මෙහෙම අම්මා විලෝගන්ඩ පලෑන් එකක් ගැහවා එක වැරදුනා කිව එතුකට බුදුරජාණන් වහන්ස වදාලා උපාසක ඔයි ගෑනවික්කිනා කලින් ආත්මිත් පැලෑනක් ගැහ්වා ඒ පාරන ඔබ අම්මව ගෙදරින් ඉලෝලග දැම්ම ඇැ ඒත් යම් මයිකිව්වා. එතකොට බලන්න අපිට සංසාර එකම අම්ම කොච්චරවාර්ය කම්බෙනු ඇදද. එකම ගෑනි කොච්චරහම්බෙනු ඇද. එකම මිනිහ කොච්චර හම්බෙනු ඇද. එකම ර්ඩුව කී වතාවක් වෙනව ඇදද. එහෙම සංසාර ගමනක් තමයි මෙ නීච ගමන. ඉතිං? උපාසක බදුරජාණන් වහන්සරි කියයා හිටි අනේ ස්වාමීණි මට පෙරාත්මි කතාව කියාදෙන්ඩකිවා කිව්හම බුදුරජාන් වහන්ස වදාලා උපාසක කලින්ආත්මිත් ඔබේ අම්මා ඔය අම්මා මයි. කලින්ආත්මිත් ඔබේ නෝන ඔය නොෝනමයි බලන්ට මේ කියන්න විදිිය. අපිට කවුර කෙනෙ කම්පුවෙනකට ඕගොල්ලන්ටහිතෙන්නේ මේ පලවිනි වතාව මොන ගැහෙනවා කියලා පරණ කස්. ඔගුලන් හිිතින්නේ ඔගොල්ල ගෙදරක උපදිනකොට පලවිනි වතාාව උපතිනවා කියලා ඒම නෑ. ඉතින් කිව්වා උපාසක ඒ වතාවත් ඔය නොන චූපඩික්කමගේ මැදදි හැල්වා පලලා රඩු ඇල්ලුව අලල කිව්වා මට මේ පවුලු කණ්ඩ බෑමේ ගෙදර එක්කෝ අම්මතියාගණ්ඩ එක්කු මාවතියාගන්න ඒවතාවේ මේ මහත්්‍ය කල්පනා කලා නේ මගේ පවුල කෙඩෙනවා මේ වෙලාවී මේ පවුල කඩාගන්න හොඳ නෑ කියල අම්මට කිව්වා අ උඹේ වෙරද්ද උඹ පලයක් මේ ගෙදරින් දෙන්න එකතු වෙලා ම්මව හිසා කළ අනේ අරාම්ම රෙදිිපොට්ටනියයක් අරගෙන ආ්ඩා අ්ඩා ගෙදරින් බැහැල ගියා එලීට පැහැල ගියා දැන් නවතින්ට තැනක් නෑ අම්ම ඔය අදුරන ගෙවල් ගානේ ගිහින් ඉන්නවා ටික දවසක් ගිය ය අම්මා කොල්ලි වැඩ කරනවා දේ කාලපිල ඉ ටකද ඔසගයා අර නෝනට ඒක පුතාගේ නෝනට ලේලිට බබ කම්පිින්ට දැ දර්වය පිහිටිය. එදකොට ලේලිකන්ට ගත්තා අනිත්තයට හරි බලන්ට අර මෝසල ගෑනී මේ ගෙදර ඉන්නකන් මංවාද ඒ ගෑට ගල පන්න ගත්ත විතර හරිග යාකික. ඒ කාලයක් ගිය ලස්සන පුතෙක් ලැබන කොළු පෙන්්චික් එදකොටට අර නෝන කියන්න ගත්තා ළමයත් වඩාගෙන මේ බලන්ටමං ලස්සන කොළු පෙන්චක් ලැබුණන මට අර මෝසල ගෑ නිමේ ගෙදර ඉන්නක කිසි වගතුවක් නෑකිෙව්ව එතු ටාර අම්මට ගිහිල්ල ගමේ ගෑනයකෙන කිව්වා ඒ අම්මගෙනම කාතියානී ආංකාතියානී බෝව ගහල හිලෝගත්තට පස්සේ අ හරිගින්තිෙන් වැරදි වැඩ ශංසාපීඩා කරල පස්සේ හරිගියගේ අපි උනත් කියනවනේ දැම් මේ කාලෙ හොඳින් ඉන්නයට තමයි දියුණුවක් නැත්තේ නරකයට ඕන තරම් හරිියන් ඒ වගේ කිව්වා ගෙනකට ඒ අම්මට හරිහිපාවනා එපාවෙල ඒ අම්මට හරි ශෝක්ක්‍ය එකක් වැදුණ. ඒ අම්ම කල්පනා කළා එහිනම් ධර්මය මැරිලා. මොකදේ වැදූ අම්මව ගෙදරින් ගහල පැන්ුවට පස්සේ ගෙදරෙවුන්ට හරිගියාන්න ධර්මය මැරිලා. ධර්මයක්ට ලෝකෙ නෑ. ඒ නිසා, මං ධර්මයවෙනි මැරිච්ච ධර්මයට මළබතක් වයන්්ඩෝනේ. මතක බතක් උයන්ඩෝනේ කියලා. ඒ ආ්චි. හාලුයි තලපිටි වලඳකුයි හැන්දකුයි අරගන අමුසෝහනට ගියා. අමුසෝහනට ගිහින්. මිනි ඔොලු තුනක් හොයා ගත්තා.මිනි හිස්කබල්.මිනි හිස්කබල් හොයාගෙන ඒ තුනෙන් ලික්ගල්ලක් හැදව. හදල දරගෙනල්ල ලිප ඇවිලි ව්වා. අවුලෝල ඇඳවතපිටිම්ම ගියා පොකුණට. ගේල පොකුණේ ගිලිල ඒ කොන්්ඩිත් තෙමාගෙන ආවාන්. ඇවිල්ල දැන් අම්ම අඩ අන්ඩ හාල් ගරනවා. දෙ හාල් ගරන්නේ මොකේටද? ධර්මයේ මැරුණා ධර්මය මැරිච්ච ධර්මයට මල්ලපතක්වයන් බලන්න ධර්මනිී ඒවේ්දී සක් දෙමුති වෙලා හිටියේ අපේ බෝධිසත්වයන් වහන්සේ අපි බුදුරජාණන් වහන්සගේ පෙරාත්මි සක්දවුදු උන්වහන්සේ ලෝකෙ දිහා බලන බලද්දී දැක්ක මේ අම්මකනින් ධර්මයයට එරෙහිව හිතනෝ මේ ලෝකෙ ධර්මය මැරුණා කියලා. හිතල දැ මලපතක්වයන්න බ්‍රාක්්මණයකුගේ වේශයක් කරගෙන සක්දිවිඳු අර අම්මලඟට ආවා. ඇවිල් ඇැහව්වා කාතියානි මිනේහිෂ කබල්තුනකින් ලිපක් පැඳලා මේ තෙත වස්ත්‍රපිටිං උඹේ හිස තෙමාගෙන උඹ මේ බතක්වු යන්නේ උබටකන්්ටදගලහව එතකොට කියනවර අම්ම බ්‍රාහ්මණය මං මේ තෙතවස්ත්‍රපිටං මේ බතඋයන්නේ මටකන්ට නෙමෙයින් ධර්මය මැරුණා බ්‍රාහ්මනය ධර්මය මැරුණා. මං මේ මැරිච්ච ධර්මයට බතක් වියෙනවා කිවවා. එතකොට ඇහුවා බ්‍රාහ්මණයක් කියනවා කාතියාලි ධර්මය මැරෙන්ට විදිත් නෑ. උඹට වැරදීමක් වෙලා විඩ ඇති. කිව බ්‍රාහ්මණයක් කියන මන්නන් අහලා තියෙන්නේ. මග කියන මානවකයා. වරතපද සතක් සප්තවරතපද දියුණු කරලා. ඒ ධර්මී බලින් සක්දවුණ කියලා උපන්න කියලයි. උඹ කියෙන් හැටියට ධර්මය මැරිලානන්. ධර්මේ පුරුදු කරප කෙනෙකොට රිසල්ටටට බෑන. බොම ඒ කල්පනාවෙන් කියහන් කිව්ව. එතකොට අර අම්මක් කියනවා. බ්‍රාක්්මණය ඔබ කොහෝම කිව්වත් ධර්මය මැරුණා. වැරදිකරපෙවුන්ටයි හරියන්නේ. කිව මම ලේකිරි කල්ල හදාපු මයි පුතා. මමයි මයි පුතාට කසාදයක් බඳල දුන්නේ. අන්තිමට පුතයි ලේලි එකතු වෙලා මාව ගෙදරින් ගහල පෙන්නවා. දැන් ලේලි කියනවා. ං ගෙදරන්නකං ඒකිවන්ද ඒකට ළමයි නෑ බාව ගහල පැන්වාට පහස යන් කොළු පෙන්චක් ඉපදිලා දැන්වුන්ට සරුයි වැදූ අම්මට ගහල එලෙව්වම දරුවන්ට ඒම හරියන්ුවන්නම් ධර්මයක් ලෝකේ නෑකිව එතකොට දරුවන අර බ්‍රාහ්මණය සක්දිමුුදුගේ වේසේ ගත්තා අරගෙන කිව්වා කාතියා නමේ බලාපන් සක්දුතු මැරිලනේ සක්දිමුතු ඉන්නවා. වරථපද හතක් පුරුදු කරල ධර්මට ගෙහිල්ලා. හැබැයි කාතියානී උඹ කියේනවා නම් උබට හිංසා කරපු නිසා අර්ගොලන්ට හරිගයා කියලා බන්ගේ උඹේ ලේලිවයි මුුණුපුරයි අලුකල්ල දානවා බස්්ප කරල දානවාකිවා එතකොටා රාම්ම කියනවා අනේදිවෙනී මයි මොනුපුරාට අනතුරක් කරන්නටිපා. මයි ලේලිට අනතුරක් කරන්නටත් තිපා. මන්නං ආසා මයි ලේලී මොනපුරයි සන්තුූසිගඉන්දයි. සක්තියුද කියනවා කාතියානි ඕහක තමයි ධර්මේ. දැම් බලාපන් ඔබට මෙච්චර ඉංසා කරද්දිී උබ පල්ලි ගත්ති නෑනේ. ඹ මෙසිතන් හිටියානේ ඕකු තමයි ධර්මය කිවවා. ඊරි පස්සේ දර්ුවුණේ සක්දිවිඳගේ අනුභාවෙන්. අර පිරිස අර ලේලී මොනපුරයි තයි එතන්ට ගෙන්නවා එකලු සමාව ගත්තා සමාාවරගෙන ආය සන්තෝසියන් වාසය කළ තින් බුදුරජාණන් වහන්සේ වදාල මම ඒ කාලෙ බේරුවකිව්වා එතකොට බලන්ඩ මේ කාලේ ධර්මය තියනවා හැබැ මැරීගෙනයනවා ධර්මය තිබුණාට ධර්මයට තැන නැතිවුණාම ඩැන් බලන්න හිතල දරුවනී මේ කාලෙ වැඩිපුර කතා කරන්නේ ජෝතිසය ගැන. ධර්මය ගැන නෙමෙයි. අනවින්න කොඩිවින හදිවූුණියන් දේවාල ධර්මය නෙමෙයි. එහෙනම් මොකක්ද මේ මිනිස්සු එකතු වෙලා ධර්මය මරනෝ. ගොුණ ධර්මවලට තැනක් නෑ. ආංග පැත්තට ගියොත් එයා පෙළබෙනවා ධර්මය ආතෑරලා අධර්මයෙන් විසඳුම්. ධර්මය අතෑරලා අධර්මයෙන් විසඳුම් අධර්මයෙන් ලැබෙන්න විසඳුම බෝමතාව කාලිකයි. අධර්මයෙන් ලැබෙන විසඳමට ආයුස නෑ. ඒනිසාවා දරුවනී මතකට ගන්ට උගලන්ට කරදරයක් වුණත් හිසාවක් වුණත් හිතන්ට නෑනෑ ධර්මය මැරිලනේ. මම ගුණ ධර්මයන් මත රඇඳලා ඉන්නවා. පැවිදුන අපිටත් එහෙම කරදරය නවා හැයි ධර්මය මැරිලන එත්ත අපි රැකනු. ධර්මය මැරිලන වන්නසිනෝ. එමයි වන්නේ. එතකොට දරුවුණ අපි මේ මතගතියාගෙන තව කතාවක් කහගන්ට ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ දුස්කරක්‍රියා කරපු කාලෙ ඒ කාලේ උන්වහන්සේ ඊළඟට දරුණේ මතගතියාගෙන මේ ලංකාවේ මේ කාලේ පොඩි මතයක් යනවා ංකායි බුදුරජන්හන්සේ උප්න්නා කියලා ඒ වගේ භයානක අකුසල් වට හවල්ුවෙන්් එපා එ බොරු බුදුරජාන් වහන්සේ එහි දුෂකරක්‍රියා කරද්දි ඉන්ඩියාවේ අන් බුද්ධත්වයට පත්වන්ඩ ඒ පත්වෙන දවසේ උදේ උන්වහන්සගේ පාතරේ දම් පිළිගත්ත සුජාතා දේවියගේ කිරිපිඩු දානේ. ඉඩපසයේ පාතරේ උන්වහන්සේ ගගේ පාකල්ල බවා. එඩසි උන්හසේට පාත්‍රය ඇතිබුන්නේ. උන්වහන්සේ සත්සතියේ ගත කරද්දි කිරිපලු නොගරුක්ෂෙවනේ සතියක් උන්වහන්සේ අරහත් පල සමහපත්ති වැඩ හිටිය. ඒ සතිවරුණ හම අවස සති බහල ඇති තපන්ස්සු බල්ලික කියලා. ඒ වෙළඳ සහෝදුරු දෙන්න ඒ කිට්ටියෙන් යන පාරික යනකට දෙවිගෙනෙක් පෙනිහිටල කිව්වා බුදුගෙනෙක් පහළ වෙලා ඉන්නවා ඔහේලාගව තියෙනවා අගගලයිමී පිඩුයි පූජ කර ගණටකිවා. එතකොටේ තපස්සු බල්ලික දෙන්න අගලයි මී පිණඩුවී අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිය. ගලකිව ස්වාමයණි මේ අගගලයි මේ පිඩුයි පිල්ලි ගන්හන්සයෙක්වා. එතකට බුදුරජාන්හන්සේ කල්පනා කළ බුදුවරු අතට පිළි ගන්නේ. ාතකුත් නෑ ඒ මොහොතියේ සතරවරම් දෙවිවරු හතර දිනා දෙවරජවරු සයිලම පාතර හතරක් ගෙනල්ලා බුදුරජන් වහන් සිට පූජ කළ. උන්න්නන්සේ හතර පෙළිියරගෙන අධිෂ්ඨාන කළ මෙක එක පාත්‍රයක් වීවා කියලා. එදකොට එක තනි පාත්‍රයක් වුණා ශයිල පාතර ගල් පාතරය කුණාට බොම තු තුනී පාත්‍රය ඉර්දියෙන් ලවෙච්ච පාතරය දෙවියෝ දීප පාතරී ඒ පාතරී තමයි අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදුු හතලිස් පහත් දං වැලදිය ඒ පාතරේ උන්හන්සේ පිරිනිවන් පැවට පස්සේ මිනිස්ුයේ පාතරයට පූජාපැවැතුවා කාලෙකේ පාතරේ ලැබුණ ඉන්දියාවේ දේවපුත්‍ර කියන නගරේ රජ්ජරුවන්ට එලවටේ රජරු ඒ පාත්‍රා ධාතුන් වහන්සේ එකට කියන්නේ පාත්‍රා ධාතුන් වනාහසිකල ඊට පස්සේ ඒ පාතරා ධාතුන් වහන්සේට මහා පූජාවක් අවුරුද්දුකට වතාව පාත්තන රන්ද තිමැණක් කල්ලින් කැටියයන් කරපු කරත්තිික රතරණින් හදාපු කනුවක් මුදනි අර පාත්‍ර අධාතුන් වහන්සේ තියල තැන්පත් කරලා. හත්තිරාජයන්ගෙන් ඇදග නයනොය කරත්ත. නගරවටී පෙරහැර ගෙනී නොද. ඊට පස්සි දවස් හතක් පෙරහර. හත්වනි දවසේ රෑට පටන්ගත්තහම හවසට බණ කියෙනක රෑට එලිවෙනකං ්‍රහතන් වහන්සේෙනම බණ කියනවා. දැනම පූජාව බලන්ට මිනිස්සුම් විතරන් නෙමින් අමනුස්ස තිෙනවා. අමනුස්සව වනවා නාගලෝකින් එනවා මනුස්සවෙ සරගෙන. ගුරුලෝ එවා මනුසවි සරගෙන යක්ෂුව එනවා මනුසවි සරගෙන. විද්‍යා ධරවෙන මනුස්සව සර දැන් එදා හත්වනි දවසේ බ දැන් ධර්මය දේශනා කරන්න තිය අවස්ථාවේ දැන්ගොන ධර්මය පටන්ගත්තා බණහන්ට නානා දිසාවල මිනිස්සු ඇවිල්ල දෙවගනක් වගේ ලස්සන ගෑනුලමක් කඇවිල්ලා මනුස්සදුවක් මනුසදුවක් ඇවිල්ල බණහාන්ට එම මනුසදුව දෙවඟනක් වගේ ලස්සනයි. එදකොට මේ මනුස්සදුවව දැක්කා නාගරාජයෙක් නාගරජහිටීත් මනුස්සවේෂය කරගෙන. දැ නාගරාජයට අර පින්කං පෙරහැර අමක වුණක් කෙල්ල දැක් විතර. නාගරාජයා මේ කෙල්ලට ලංවුණක්. අනුස්ස වේසින් දැන්. ඉති නාගරාජයා ලස්සන පිරිවීකුගේ වේශයක් ගත්තා. ලස්සන වේෂයක් ගත්තා. ඔන්න මනස්කාන්ත තරුණේත්දැන් අර ගෑන්ලමෑගවට ගිය. ගේල ගෑනලමැගින් අනෝ මේ ඔයාගේ නම්මකක්ද. ඔයා කොහේද ඔයා මට කැමතිද. කැමතිව බඳින්ට කෙල්ලට බණහන්ට දෙන්නේ. ගෑනුලමයා අර මනුස්්‍ය ඇටිකව මොනවත යදබී. තමුසිේ තමසක ගමනක් යනවා මට බණහන්ට ඕන කිව. කියලයි ගෑල්ලමය හර නාග්‍රාජයා නාගරාජකිල දන්නේ අර මනුස්්‍යවේශයෙන් හිටපු ඒ පෙම් කරන්න ආපු ොල්ලට දෙකක් කිව්වා එතකොට නාගයා කිපුුණා නයිනේ කිපුුණාකිපිලා කාපනා කළ මේකගේ සැර මං මේකට පාඩමක් වු ගන්නවා හරි මේක මට කැමති නැත්ත මේකට වෙන මනුස්සකක යන්ට මං තියන්නේ. මම් මරනවා මේකිව ඕවුන් ආගරාජය හිතප විදිී ද තමන්ට ගණ්ඩ බැරි එක විනාශ කරන්න. අම් අරණවා මේ කිව කියලා නාගවේසි ගත්තා. නාගවේසි අරගෙන බයානක විසදුමක් පිම්බා. භයානක විසදුම පිම්බා කෙල්ලට. කෙල්ල මොකද කළේ ඇස් දෙක වහගෙන තුනුරුවන්ට ජීවිතයේ පූජා කළන්. ඒ මොහොත එබ. බයගත්තෙනෑ. තුනුරුවන්ට ජීවිතයේ පූජා කරලා නයාට මෙ සිත පැතුරුවා. බලන්ඩ මේ අන්න ඒකට අයි කියන්නේ හයිිය කියලා. මෙ සිත පැතුරුවා. ඊට පස්සේ නාගෑ බැලුව යක මෙරු නෑනී. මිකිටි විසිවැදු නෑනේ. මං දැම් මේකිව බය කරනවා ඔන්න හිතුව. දැන් කෙල්ලව දැන්නාගරාජයා මොකද කලේ මේ ගෑල්ලමයාගේ පතුලේ ඉඳලා මුොල්ලු ඇංගම වෙලාගත්තා. වෙලාගන 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 හිස මුදුනෙන් පෙනේ කරගත්තා. පොතේ සඳහන්ගෙන්නේ රංහරඩුවක් පිච්චමල් මාලාවකින් එතුව වගේ පෙවුණ කියලා. එතකොට මේ ගෑඩලමයා කිසි බයක් නෑ. උඹවිල්ලාගන්න එකක් වෙලාගණින් කියල අකුරක් නෑරර බණකතාව අහගෙන ඉන්නවා. ධර්මයටම හිත යොමු කරගෙන ඉන්නවා. අකුරක් පාස සවන්දීගෙන ඉන්නවා. ඔන්න එලි වේගෙනආවා. මිනිස්සු දැක්කා. ැක්ක මේ දුවක් නාගක් මේ දුවෝ වෙලාගෙන ඉන්නවා. දැකල මිනිස්සු වට වන වටවෙල හැ්වා අනේ දුවේ මොකද මේ ඔයාට කියලා ඇහ්වා. වයාට මේ මොකදද මේ උනේ කියල ඇහ්වා. පතිංකු අනේ මාමණ්ඩිය මේ මනුස්ස්‍ය රෝපෙන් ගෙනෙක් කැවිල්ල මටඒ හරි නරක යෝජනාවල් කළ. මං කෙලීම විරුද්ධ වුණ ව ම මේ මට කැමති නෑ කියල ඊට පන්සේ මට විසදුමක් පිට කළ මන් තුනුරුවන්ට ජීවිතය පූජා කළ ඊට පස්සේයි මේ ම වෙලාගෙන මට හිංසා කරනවා කිව්වා කියලා මේ ළමැ පතේ සත්‍යයක් ක්‍රියාවක් කළ ඔවුන් අපි ටිගෙන ගන්න තියෙන තැනට කිවවා අනේ මං කියන්නේ සත්‍යයක්මයි සත්‍යයක් මයි මං කියන්නේ මම මේ කෙනා ඇවිල්ල මට නොුවයි කාකාරයේ කරුණු කිය කියා මගේ හිටේ රාගය උපද්ධවන්ට හැදවා. ම මගේ සිත කය වචනය මෙයාගේ ශ්‍රාග සහිත කතාවට සම්බන්ධ කළේ නෑ මේක සත්‍යයයි. මේ සත්‍යාදු භාවයෙන් මේ නාගරාජයා දරණ වැල ලෙහෙලා මම නිදහස් කරන්ටෝනෑ කියලා. ඊළඟට කිව්වා අනේ මේ නාගරාජයා මට විසඳුම් පිට කරන වෙලාවේ විසදදුම. මම තරහා ගත්ති නෑ මම මේ සිත පැත්තුරෙව්වා. මේක සත්‍යයයි මේ සත්‍යානු භාාවීෙන් බාව නිදහස් වේවා. ඊළඟට කිව්වා මම මේ ධර්මය ඇසුවා. ම ධර්මයට තියෙන ගෞරුවේ සත්‍යයක්මයි. මාතුල තියෙන ධර්ම ගෞරවේ සත්‍යයක්මයි. මේ සත්‍යනු භාවයෙන් මේ නාගරාජය මාව නිදහස් කරාව. ඊළඟට කිව්වා අනේ ම මේ මේ නාගරාජයාන් මාව වෙලාගෙන ඉදෙද්දී. මං මේ ධර්මය අකුරක් නෑර සවන්දුන්නා. ම මේ ධර්මයට සවන්දුන්න ධර්ම ගෞරුවෙන් සත්‍යයක් මයි. මේ සත්‍යානු භාවයෙන් මේ නාගයා මාව නිදහස් කරන්ටෝ නෑ කියලා. බලන්ඩ දරුවනි ආස්්චර්ය සත්‍යේ. නාගයට වෙලාගෙනට බැරුගිය. නයාගයා වෙලු ෙහ්වා. වෙලුන් ලෙහලා පෙනගොබ සීයක පෙන මවාගෙන ඒ උඩ මේ ගෑන්ලමය වාඩි කෙරෙව්වා. වාඩි කරල නාග මානවීකාවගෙන්න්නල පැංවොලි නැව්වා. නාවලකිව්වා මෙහිෙම බල සම්පන්න කෙල්ලක් අපි දැක් නෑකිව්. බල සම්බන් කියෙල්ල. ඊට පස්සේ මේට සතරි වෙච්චේ මිනිස්සු පූජා කරපු රන්තිදී මුතුමැණී මේ ගෑල්ලමයට දහට කෝටියයක් වටිනු. එදකට මේමයා මේලමයගේ පලවිනි සත්‍යයක් ක්‍රියාව තමයි මේකෙද කිව්වා අනේ මම කොමරි බඹසැර රැකූ බව සත්‍යයයි පළවිනික කුමරි බඹසර කෙන්නේ බාල කාලයේ පටන් චරිතයේ පිරිසිදූතියා ගැනීම. පුතාලට තියන්නේ කුමර බඹසර චරිතය පිරිසිදූතියා ගැනීම. දූලට තියන්නේ කුමරි බඹසර. ඒ බඹසරයේ පුද්ධම බලයක්ත් තියෙන්නේ. එතකොට මේ කිව්වා මම කුමරි බඹසර රැකගෙන බාල බ්‍රහ්මචාර්ීව වාසය කළ සත්‍යයයි. මම ලෙහන්ට ඕන කියලා. ඉරවසේ මේ ගෑල්ලමෑ කල්පනා කළ මම මේ නාගරාජයකෙන් බේරුුණේ මගේ බඹසර බලින්. මගේ කුමරි බඹසර බලින් තමයි මම් බේරුුණේ. මං මැරනකම්ම මේ බඹසර රකිනවා. කිය බඹස යි මෙයාට එකක යෝජනාවල්ලා මේක ආරංචි වෙලා රජ පවුල්ලලින් යෝජනාව රජ කුමාරුවරු යෝජනා කළ කිසිම කසාදිකට කැමිට උන්න බඹසර රැක්කා බඹසර රැකළ ඒ බඹසර තුළයා මැරෙන කම්භ වාසේ කලා නට පාත්සේ කාලකදී අසනීප වෙලා ගෑන්ලම මැරුණක්. මැරිලා දේවපුත්‍ර කියන නගරේ රජ්ජුරුවන්ගේ අගබහිසියගේ කුසේ උපන්න. ඒ කුසේ උපන්න දවසේ සත්ෘුවන් වරුෂාවක් වෙස්සා. ලාමයා ගෑන්ලමික් ගෑල්ලම ලොකු ඇද්දි රත්තරනුයි ගෑන්ලමෑ තිබ්බාම එක වගේ එච්චර රත්තරම් පාටයි ඊට පස්සේ මේ ගෑන්ලමට නම දැබුණා කංචනා කුමාරී කියලා කංචනගන රත්තරම් කංචනා කුමාරි කියලා මේ කංචනා කුමාරී තරුණුවයිසිටාව කසාද බඳින්න කැමති නෑ යුගී වටිනා කමයක. ඊට පස්සේ රජ්ජරුවන්ගෙනවී රාජ මහේසිකාවගෙන අවසරාරගෙන බුද්ධ ශාසනී පැවිදි වුණා. බුද්ධ ශාසනී පැවිදි වෙලා රහත් භික්ෂුඥ රහත්පලීට පත්තිලා පිරිවුවම් පැවා. දැම්බලන් එනට දුකින් නිදහස්වෙන්ට යන ගමනට රකුල්දුන්නේ බඹසර දැන් අර ලස්සන නාගරාජාව ලස්සන කොල්ලෙකුගේ වේසින්. කැමැති වුණාන කැමතිවිලාතියෙන්නේ මනුස්සය කියල පෙවුණේ කැමැතිවෙලාතිෙන් අයෙක්ට කැමැතිුණන නාගය එනම් ගීලගට උපදින්නේ කොයි ලෝකද නාගලෝකයේ තිරිසඟ පාය නාගලොක කියන තිරිසගපාය. එකක වෙස්ගන්නව තමයි නයි. තිරිසංගපායි මඟ පල නෑ. ඒ ජරාගොඩට වැටන මේ කාලි කෙල්ලෙක් නම් පැනල නොහෙම. ඇයි හේතුව ධර්ම බලේ නෑ. ම මේකයි කියන්නේ මේ කාලේ ඔබේ මනස විනාස කරන්නට තියන බයානකම එක තමයි ස්මර්ට ෆෝන්. භයානකම එක තමයි ෆේස්බුක් ඔය ෆස්බුක් නිර්මාණය කරපු පුද්ගලයා පසුගිය දවස්සල ප්‍රකාශයක් කළ මිනිස්සු මද්‍රවලට ඇබබැවීමෙන් වෙන හානියට වඩා ෆේස්බුක් කොලි පිනිසුන්ට හානි වුණා කියලා පුංචි කාලෙම පුතාල බඹසර ගිල්ටු කරගන්න. දූල බම සරකිරටු කරගන්නවා. පුංචි කාලෙම බමසරහානි කරගන්නවා. ඊට පස්සෙ කිසිම ආධ්‍යාත්මික හයියක් නෑ. හිය නැතිවනාට පස්සේ බොල් බොල්වී වගේ කිසි ශාරයක් නෑ. ඒ හියනැති මිනිස්සුන්ට බොහෝම ොහොඳදයි ජෝතිසේ නැකත. නමිති යන්තරමන්තර ගුරුකන් ඒ කෝගම තියෙන්නේ බාලවර්ගේ අමනොස්සයන්ගේ උදව්. ධර්මයෙන් වැඩන්න. ඊට පස්සේ පස්ස විසදන්ඩ ගන්නේ අර බාලවරගේ නීච අමනොස්සන්ගෙන් තමයි උදව් ගන්නේ. ඒ නී චමනුෂ්‍යයන්ගෙන් උදව්වර්ගන ඒ නී චමනුස්යන්ට තමන්ගේ ආරක්ෂාව බාර දෙනවා නී චමනුස්යන්ට තමන්ගගේ භූමේ රකිින්ට බාර දෙෙනවා නී චමනුස්යන්ට තමන්ගගේ දියුණුව බාර දෙනු අමනුෂයන්ට පවතින්ටන පුද්ගලය නීචෙන්ඩ ලි ඊට පසට සිල් රකිින්ට බැෑහ. ගුණ ධර්ම රින් බ ගුණ ධර්මයන්ට ආසා කළක්බ ටික කල සිල්ගනිී ஒන්න කරදරවින සිල්ගන්ంటට බැරවෙන ටික කලක් திருරුවන්සරණය පිහිටයි ஒන්න කරදවී ඊට පස හිතහන ධර්මය පිටන්ඩ බෑ ආයිත් තර අමනුස්්‍යයංගාවට යනු. අමනුස්යගෙන් උදවගන්නවා. අන්නේ ඉදිර තමයි දරුවනී මේ අපිට දැන් වෙලාති. මේ කාලට කියන්නේ කාල විපත්ති. මේ කාල විපත්තිය එන්ඩ ඉන්ඩ වැඩි වෙනවා. වැඩිවිෙනෝ. ඉන්නඉන්ඩ වැඩිවනාම ගුණ ධර්මවලට තියෙන තැන නැතු යන. එලිපිට ුනත් තොඩ දෙයක් කටන්ට ලෑස්ට්‍රියනු. ඕ ඕන ජරාවක් කෙලිපිට නටයි. ෆස් බොක් කොළ සෙල්ෆි ගහණන්ඩ පුුවන් අ ඉස්මාටෆෝමල් ඕන ජරාවක් සෙල්ෆි ගහගන්නවා. ඊට පසුවේ ජරාව යාව නොයකකි කාට. විනාස වේෙනම්. ඒ විනාශ වෙන අතරරි අපි මේ බණකාගෙන යන්නවා. ඊද පස්සය අර විනාශයෙන් මොගකාරි හානි වනාම ඔවුන් ධර්මිට බයිනෝ මොහල්ලකූට බණකීන රටේ ඔය වන්න දේවන් තව කියාපල්ල බන්න තවසාපල්ල කියල බණට බයිනවා. බැනලා ආර්යපවාද කරගන්නවා. මං මේ කිවී වර්තමාන ලෝකයන් රටාව එකකින් බේරෙන් වැගෙනෙ ලීසිනෑ. ඒත් මට හම්බුුණා පුතිෙක් බුඩකිවන මර්ත්‍යකතාගල මේ විශේෂයම ඔය දැ මෙතනත් තින්ද පුළුවන් යුනෝසිටි විශ්වවිද්‍යාලිගේපු දරු විශේෂයෙන් පළවනි අවුරුද්ධ මුල්ම කාලි රැක්කාලෙ හරියට ආයෝපාද කරෙනවා ලංකාවෙලමයිට. මටඒ පුතාකිව්වා රහතන් වහන්සේලාගේ නම්ගාවගාව කුුණුහර පසිින්දුල්ු වෙගුලට කියන්න තුන්නේ. ඒකයන්නේ පළවිනි අවුරුද රැක්කාලි වෙන දේවල්. ඊට පස්සේ ඉගොල්ල දන්නේෙ නෑ. ආර්යපාද වෙනෝ. ආරයපාද වනාාට පස්සේ කිසිම දියුණුවක් මනුස්ස ජීවිත කුසල් පැත්තෙන් ලැබෙන්නේ. ඊට පස්සේ අන්ට තියන අමනුස්්‍යයන්ගේ පැත්තිෙන් තමයි. එනිසා රැක්කාලිවත්. හොට කල්පනා කරල බලල දරුවනි ඔය ආර්යපවාදවලට අහුවෙලානන් බුදුරජාණන් වහන්සේ ගරහල ඇයිවයි විසිිදියයාල මුල් කාලේ ෆයිල් පිරිණකම්ම කුණහර පළියන්ටතිී නැපිටිලිව ඒකිවි ෆස්ටිය එකේ පොඩි මුල් කාල පරරිචීදැතියනවා දැම්මට නම්මතකත්නය සෝසල් දේකිල්ල එක යන්තන් මතකයි එට කලින් මාසගානක රැක් කාලය ඇත්තියවා රැක්කාලි තු අර ඔන් කඩදාහස පයිල් තමයි අපි ගෙන නතින් චිත්ත කුණ හරප තමයි අපට කියන්නේ වැඩීටි ශිෂ්ෂු ඊළඟ සීනය සිශෂු අප දෙ නිල්ලියන්ට ති කුණ හරපසිීන්තු කුණු හරප කවි කුණ හර පතමයි ති තනි කර කුණු හරප කාල පරිචේද. ඒ කාලෙට ළමයිගේ කියවන්න කුණහර පොත්තුගේ ඒ කාලෙට තියෙන රැක්කාලෙ ගිහි පැවිදි දෙකමයිටීමකට මම පැවිදි වෙලාගේ අපිත් ෆයිල් පිරිණකංකුණුහරලිව්වා එතනින් නැවතුන්නෑ තම බයනක දෙවල් තිබුණා මගේ වාසනවට බංඟවුන්නේ ඉතින් මේ ආර්යපාද සිද්ධ වෙලා කුසලයක් හිතයි පිට නැතිවිට කුසල්මුල් වනස්වාගෙන තමයි උගත්තු වෙලා පිටවෙන්නේ. ආගේ උගත්වොක්කම අබබයෝ. අබබ් කියන්නේ වැඩ කරන්නේ ප්‍රඥාව. ප්‍රච්ඥාාව වැඩ කරන්න නැති මිනිස්සුන්ට හොඳ නරක හොයාගඩ බෑ. ඒම තමයි මේ ලෝකයන රටාව දැන්තියෙන්නේ. යින් මන්ගේ ධර්මයට ගරහ කර රැක් දෙෙන්නේ නම් මේ ලංකාව විතරයි වඩ ඇති. අනිත් ආගංගලන මන්දන්න හෙම. එද ඊට පස් එහෙම වෙලානම් බුදුරජාණන් වහන්සේට තමන්ගේ අති නොදනුවත්ව බැනිලනම් ධර්මයට බැනිලා නං සත්පුරු සෑන්ට බැනලනං ලංකාවේ දැනටත් ගුණදධරමරකිෙන සිල්වුවත් සංගා ඉන්න. ඔදියේ සංඝයාට බැනදන්නන් ආයපවාද ආරයපාද රැස්වෙලානං ආසකළත් දියුණු ලබන්ඩ බෑ. ආය පවදල කරුණු දහයක් බුදුරජාණන් වහන්ස වදාළ වෙන දේවල් අනි අනදිගත නාදිගච්චති කවදාවත් තමන්ට ගුණ ධර්මයකින් ගුණදරම බ් වන්න බෑ ඔන්න මනුස්ස ජීවිතර වෙන හානිය. අධිගතා පරිහායන්ති ගොුණධරම තිබනත් පිරිහි යනවා එව රක ගණ්ඩ බෑ සද්ධම්මස්ස න වෝධනයන්ති ධර්මය පැහැදිලි වෙන්නේ එකඒක මුලාවල්ල පැටි පෙටලිය යනවා කවුරහරි මග පලද දෙනවාකෝ තේ යන රහත්කිවෝ තේක පස්ස යනවා බුදුරජාණන් වහන්සේ ලංකායි උපන්නක තේක පස්සු යනවා. හරිදේ තෝරගණඩ බැහ සදම්මස් නවෝධානයන්ත කෙන්නේ එකයි. ඇත්ත ඔයාගණඩ බැයි. සද්දම් මේසවා අධිමාණිකෝති තමන්ට තේරුුණා කියලා හිටින් මවාගෙන ඉන්න. අවබෝදුවා කියලා මවාගේනවා හිටං එක ඇත්ත නෙමේ එක බොරු. ඇත්ත මෙන්න අනබිරතුවා බ්‍රහම් චටියන් චරිත. එයා ධර්මය පුරුදු කරනවා කියලා හිතාගෙනඉන්නවා හැබැයි සතුටක්නේ. සතුටක්නෑ හිට හිතාගෙනන්න පුරුදු කරනවා කියලා එකටින් අනබිරත අකම ඇත්තං එයා ධර්මය පුරුදු කරනවා අන තරංවා සංකලිට්ට ආපත්ත ආපත්තිං ආපද්ජති සිල්පද රැකගණ්ඩ බෑ මුකා හරි වෙලා කිළිටුුවෙනවා. ශල්පද රැකගණ්ඩ බෑ මොනුවහරිවෙලා සිිල් කිලිටුවේනවා. හන්න බලන්ඩ ආරය පෝදුලතියෙන භයනකකම. ආස වුන සිල් කරකින්ට සිිල්ිරැක ගණ්ඩ බෑ. සිිල්කිිලිටුවේෙන. ගාල් හාවා රෝගා තංකම් පෝසෙ තේෙමනැත්තම් භයාන්නක රෝග වැල දෙනවා. ආරිපෝදල් බහනක්කම්. එහෙම නැත්තා උම්මාදංවා පාපනාති චිත්ත වික්්‍යේපන් සිීත අවුල්වෙනෝ සීවි කල් වෙලා උමුතු වෙනවා. සම්මොල්ලො කාලංකරෝති මැර නවස්ථාවේ සිහි මුලා වෙනවා. පයසබේදා පරම්මරණ අපායන් දුග්ගතිෙන් වවිනි පාතාන් ගුප්පාච්චිති. මරණය මත්තේ අපායි. ඔබ හිතන් එක්කනෙ දෙනෙ කිය හරට යනු. හරයට උබදනවා අපායි. නීචලෝක කියන්නේ එක්කු නාගලෝකේ එකු තිරිසං අපායි. වැඩිපුර තිරිසං අපායිති යනවා. එමනත නිරේ. ඉති එහෙම ජීවත්ව වන ගොට කවර හරි කෙනෙක්. සටගේයාට පසයා දන්නෙන් ඒ නිසා දරුවන හොඳට බලන්ට මේ වර්තමාන කාලි වැඩිපුර අපට රැස්වෙන්නේ පින්ද පෞ්ද කියලා හොඳට බලන්ට කල්පනා කළ මම කියන්න විදිරනීමේ තමන්තුලින් තමන්තුලින් බලට පින්ද පෞද් රැස්වෙන්න කියලා වැඩිපුර රැස්වෙන්නේ පව් මේකේ බේරෙන්ට නං මේක බේරෙන්ට නං අපිට අනිවාරයම බුදුරජාණන් වහන්සේ සරණයන් ටෝනි මුලු හදවතින්ම මොකද හේතුව ලාභ ක්‍රමවල්වලින් විෂතුන්හොයන්ට අපි පොරුදු වෙලා තියෙනවා. ලාභ ක්‍රම තමයි යො අනවින්න කෝඩි වින්න න්තරමන්තර ගුරුගංගලින් විසතු හන්න ොරුදු ලාතිය. ඒක යන්නේ ධර්මය නැතිකාලේ. ටිකටික ගල ධර්මය නැත්තර නැතුනම් වා විතරයි. දැන් ඉන්දියාවේ ඒවා විතරයි. ධර්මින ඉන්දියාවේ පහල කොනේ ඉඳලා ක්‍යයක් කුමාර ඉදලා උඩ හිමාලි දක්වා යන්තර මන්තර ගුරුකං විතරයි. පෙනමකුත් නෑ ධර්මනෙන් ර්ම විනාශ කරගත්තන මොකුත් නෑ ධර්මීති වුණා නං එයා කරන්නේ සත්‍ය ක්‍රියා ධර්මිතුරන මකක් දරුණි කරන්නේ සත්‍යයක් ක්‍රියා සත්‍යයක් ක්‍රියා කරන්ට නං තමන් තුළ යම් ප්‍රමාණකට සත්‍ය තියෙන්ටනේ සත්‍ය පටන්ගන්නේ මගේක ඔබටි මේ කියන් දනයද සත්‍ය පටන්ගන්නේ හොදන මතකතියාගන්ද බුදුරජාණන් සරණයෑමෙන් ධර්මරත්නය සරණයමෙක් සංගරත්නය සාරණයමි මේ සාරණය මනාකොට පිහිටලා ම ඒක සත්‍යයක්නේ බුදුරජාණන් වහන්සේ ංකා වෙනයි ඉන්දියාවේ වැඩහිටිය බව සත්‍යයි. උන්වහන්සේ තුළ ඔය ඉටිපිසූ බගවා අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ සත්‍යයයි. ඒ ගුණයන්ගේ යුක්ත වැඩහිටි බව සත්‍යය දෙක එක ගුණයක් තියෙනවා සත්තා දේව මනුස්සානං දෙවියන්ගත් මිනිස්සුන්ගේ ශාස්තරන් වහන්සි බව සත්‍යයයි. එතකට බුදුරජාන් වහන්සේගේ බුදුගුණ නොක්කොම සත්‍යයයි. දැන් මේ බුද්ධන් සරණම් ගච්චාමිකියක නාපි මේ කේන්දර පස්සයනවා ජෝතිසයේ පස්ස යනවා ඊළඟට දේවාල් පස්යනවා ඊළඟට යන්තර මන්තර හදිහූුණයම් පස්යනවා ඇයි අපට එක වෙන්නේ. අරපැත්ත දුරුවල උනාව. මොන පැත්තද සරණ පේටන පැත්ත. ධර්මය දුරල වඋනාාම. එතකොට දරුවන, මේ දර්මය දුරුල වනේ කොහොද කියල ම දැනට චුට්ටක් කියන්න. මේක අදයියේ පටන්ගත්ත පාසනන් නෙමයි. ධර්මයේ දුරුලෙන්න්න පටන් අරං දැන් අවුරුදු දාහකට වැඩි. අදයි එකක් නෙමෙයි. ඉරිසම දැන්තින පරිසරයටම මේ චෝදනාව ගැලපෙන්න්නේෑ. මේ ධර්මේ දුරල ප දුරුවල වෙඩ පටන්ගත්තේ ඔ බහලා තියෙනවද පරාකරම බහු රජ්ජුරු පොළොන්නරුවරා පරාක්‍රම සමුද්‍රය හැදව. ආංගේ රජ්ජුරුවෝ බහා බලසම්පන්නකිෙරි. ඒ රජ්ජරෝ සංග්‍යාව සමගිකරෝල ආරන්්‍යවාසය සඟ පරපුර බිහි කරලා. ධර්මවිනේ පුරුදු කරපු සංඝයා බිහි කරලා ශාසනයත් බබුලුවාගෙන රජ්ජරුව පටන්ගත්තා. මොකද්දෝ අවාසනාවකට දකුණු ඉන්දියාවේ මිත්‍ර රජ කෙනෙක්. මේ රජරුවන්ගෙන් යුදාධර ඉල්ලවා. කොයි රජරුවන්ගෙන්ද පරාකරම් බව රජරුවන්ගෙන්. අපේ රජරුවන්ගේ. අපේ රජ්ජරුව සේපතිවරු අටති ශාල් හමුදාවක් පිටත් කළා ඒ යද්දී ඒ යුදාධර ඉල්ලපු රජ්ජරුව පැරදිලා වෙන කෙන හිටි ඒ සටනට ඉහාම ඒගොල්ලන්ට තේරුුණි ආධාර ඉල්ලපු රජ්ජරුවන්ට සේනාවයාවවා කියලා නෙමින් ඒගොලන තේරුණේ ඒගොල් අංගුව ආකරබණය කරනවා කියලා ඔන්න වෛර බැඳ ගත්තා ලංකාවත්තිික්ක දකුණ ඉන්දියාව ඒ වෙද්දිී බුද්ධ ශාසනය වනසල බුද්ධශාසනය නෑ. කලිගුරටේ මාගකින් රජ්ජරුවෝ දකුණ ඉන්දියාව බලය අල්ලගෙන අර ශිවකාලී මන්තර බලිතෙක්ක ලංකාව ආකරවනය කළා එතකොට පරාකම් බහු රජ්ජරු දිවංගත වෙලා මඟතන තිස්සවෞරුද්දක් වගේ පොඩි කාලේ. ද අපේ එක්සේ සත්වෙලා පුංචි කාලය. ඇවිල්ල මොකද කළේ මේකේ තිබිච්ච මුල් පැසගෙන තිබිච් ශීල් ප්‍රශාස්ත්‍රවලට පහර දුන්නා බෙහෙර විහාරක් කොම විනාස කළා. බනපොත් ඔක්කොම් පුස්කොල පොත්වල තිබිච් බනපොත්තු ලනු ලිහළ පොත් අවුල් කළා. සිංහලියූ මැරුවා. ඊට පස්සේ ඒ වෙන කම්ම තිබුණි අපි අවුරුද්ධ හැටියට වෙසක්. වෙසක් පොයි විතරයි. අපිල් ධානතර සිංහල අවුරුද කලා දෙමල අවුරුද්ධයක ස්තොපිත් මේකසාභරිපිය කියලා. ඒක සම්මත කෙරෙව්වා පුරුදු කෙරෙව්වා. පුරුදු කරලා අපිට යන්තර මන්තර ඇදහිල්ල පුරුදු කෙරෙව්වා. ඊට පස්සේ එත නිඉදලා වැටිවැටි වැවැට වැ පිරිහි 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 සිංහල ජාති එනවා. ඇවිදිල්ලා රාජසිංහ රජරුුවන්ගේ කාලෙ. ඒ පස බරපතල ආය දකුණු ඉන්දියෙන් කට්ටේ බලවත් වෙලා සාමිල සිරී පාධත්‍යය කොළු අතටගේල්ලා සංඝ්‍යයා දුටු දුනු තැන මරෝල ඊයට පස්සේ අපේ රටේ උපසම්පදා සිවරක් පොරෝගත්ව භික්‍ෂුනාසදමක් දකිෙන්ට නැතුව ගියා දැන්නම් මේ සංගාමය ඉන්නුව සංගයා නැතුව ගිය මේ දරුත් දෙසය පනහකට කලින් සංග්‍යානය ඒ අන්තරමන්තර ගුරු කංගරපු පරම්පරාවල් හිටිය බණවොට්ටික පුස් කල පොතේ තිබ්බ ගනින්නාාන්සෙලා කියල කොටසක් හිටියා අ පාසල් වේහර විහාර අරස්සා කරගෙන ගිහි අතුන් ඇදන් ඉන්නේ අමඩිගහගන කුඹුරු කරනවා. පාන්සකෝලයක් බනකොඩු නම මිනිස් ඇවිල්ලකේනවා ගනින්න්නාන්සේ බණට යන්ටවරෙන් කියනවා. එතකොට දට කියහිල්ල උදැල්ල පැත්තකෙන්න්ති කියේලා හාමනිනයටට කියනවා හමිනීමට බෙලිමල් එකක් වකරංගෙන්ට කියලා ඒකත් බීල අර අමුඩි අයින් කල්ල අදන සූරයි යඳගෙන බණ කියලා එනවා. ඒ වගේ ගනිින් නාන්සේලාගේ යුගයක්ත් තිබුණා. එහෙමත් නැතිවෙලා ඊට පස්සේ කීර්තිසි රජරුගේ රාජසිංහ රජරයි කාලේ සරණංකර සංග රාජ හාමුදුරු උපසම්පධාව ආයගෙනල්ල පිටෝල තමයි මේ උපසම්පධ භික්ෂන් වන්සල පටන් ගත්තේ මේක දිගටම නොපිරිහයා වනමයි දැත්තර් නැතිවෙලා තිබුණා මේවා නොදැන කවරරි කෑ ගැවුවත් එයා මොකුත් දන්න ඇතික්කෙන ඒක එම ළමයින්ට විශේෂයෙන් කියන්නේ ළමයින නොදන්න දේවල් විවේචනය කරල්ලා පව්කර ගණ්ඩි පා විසේසිෙන් ිස්බුක් කොලින් හරිට සිල්ලොතුන් ගුණනවුතුන්ට ගරහා යනවා. ඒවක් කරන්දයන්ඩ එපා. තරුණ වයසේ නොදන්න කමින් කළා කියලා පුංචිලමෙක් ගින්දරකට අත දැම්ම කියලා ය පිච්චි නැතු ඉන්න පුංචි කියලා. පුංචිලමෙක් වහටිකක් කටේදාගත්තා කියලා මැරිනැතු යන්න යත් මැරෙනු. දන්නැතුව ගිල්ල කියලා බේරන්නේ. ඒවගේ හොයන්නේ බලන්නේ නැතුව විවේචනයන් ඒවට අහුුවෙන් එපා ඒවට පුරතුවෙන් ඩිපා. ඉවහරී බයානකයි. ඒක අන්තිමට කොටිම කියන මගේළඟට ගොඩත් සහරයෑඇවිල්ල හරිට සමාව ගන්නන්නේ උවහන්සිට අපි බැන්න උබහන්සේගේ දන්නත්තුව බැන්නකී මගේල්ලකට වෙල කොච්චර සමාවගන්නවාද. එතුට අපට තේරෙනවාව මේ මිනිස්ස කොච්චර පව් කර ගන්නවාද කියලා. ඇ ඒ නිසා මේ පුරුදු කරන්ට සත්ති පිහිටන එක හැගීඉංවල්ට වහල් වෙලා අවස්සාගන වනසෙන්ටිපා වනසෙන් නැතුව සත්‍යයේ පුරුදු කරඩ එදකොට සතති පුරුදු කර ගණඩ තියෙන හොදම විදිහ තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුගන්න චීකරන්ට සත්්‍යයයි ධර්මය සත්‍යයි සංගරත්න සත්‍යයි සාරි පුත්ත මහරහතන් වහන්සේ සත්‍යයි එක ඇත්ත එකක් මමොක් ගලන මහරහතන් වැඩිටි බව සත්‍යයයි ලංකාව නම ඉන්දිය වැඩිට. මාරත ව ඊළඟට ආනන්දම අංගුලිමාලමාර ඒ රහතුන්ගේ සත්‍යයයි. මීධමාරාතන් වහන්සේ ලංකාට වැඩිය සත්‍යයි. සංගමිට්ටාමේණින් වහන්සේ චීම බෝධි වඩම්ම අප එක සත්‍යයයි. ඉති ඒ නිසා මේ බුද්ධ ධම්මත් සංගකන ්‍රිවිදරත්නය සත්‍යයයි. ජශ්‍රීමබෝධී සත්‍යයයි. හ සත්්‍යයි එහෙනම් දරුවනී අපි පුරුදවමෝ සත්්‍යය සත්‍යය පීටන්ඩ ටි ටිටි සත්‍ය බුදුරජාන් වහන්සේ සරණයාම ධර්මය සරණයාම සංගරත්ය සරණයාම ටික ටික පුරදු කරගතට පස්සේ හොඳට ඊට මස්සේ පුරුදු කරගන්නට පංචශීලේ පච සීලි පුරදුතු කරගන්න. ඉස්සල්ලම පුරදුුවෙන්ට සත්්‍ය වචචනයි. සත් වචන කතාකිරීම. ටිකටික පුරතිුවෙන සල් පන්ච පහම බොරුවට සමාදක් වෙලා රකින් නැත්ති පහක් වැඩක්නෑ. බොරුවට සමාධං වනම බොරු දෙකයි. කැඩිල්ලයි බොරුට සමාදන් වීමයි. ඒ නිසා ඊළඟට මේ මත්පැන් මද්‍රවය හරී බයහන්නකයි. අහුවිෙන් ඩිපායිකට ද මංඟහාල තියෙනවා දිවීයට තියෙන දිවයට තියාගන්න දිවල් තියෙනවල්ලු. හක්්‍ය තියාගන්න මද්‍රවය තියෙනවල්ලු ඊළඟට සහර මද්‍රවය තියෙනවලු කනී ගහකණන්ඩ. ලෙච්ච නැතිකම. එති ඒ නිසා මද්‍රවය වලට ්ක්ොත බැවඩි පා මොද හිේතුව ලංකාවේ සිංහල බෞද්ධ ජනයා විනාශ වන කොමාන්තරය ඇතිෙනවා. ඒක එකක් තමයි බන්ද්‍රයවලට ඇබබැහ කිරීම. ඒකටහුවෙෙන්ඩිපා ඔගොල්ල වන තනාගතය ඔගලන්ගේ මගු ෙවල් ගණනිෙද්දී මද්‍රවිවලින් නිදහස්වෙච්ච සුරාව නැති මංගල උත්සවගණ්ඩ. සුරාව නැති උපන්තින උත්සව ගණ්ඩ. සුරාව නැති උත්සවගන්. එව පුරුදු වෙන්ඩ ටිගටිකක් ඒතුකට වැදගත් ටෙරුවන්සරණය පිහිටපු සත්‍ය ගරුක චරිතයක් ගොඩනැගෙනවා දැන් නෙමෙයි දරුවනී මේක උපකාර තියෙන්නේ. දැන් නෙමෙයි. මේ මනුස්ස ජීවිතය අපිට කොවි විලාම හරි අහිමි වෙනවා. ආංගි වෙලාට මනුස ජීතට දාන් වෙනවා. ආං ඒවිලාවට අපි තනිනේ. අපි සතති ලඟ. තිසරනී ලඟ. සතරාපායි යන්නේ. අන්න එබන්දු ධරමචාරිකාවක් පුෘරදු කරන්ට මේ දරුවන් සියලු දෙනාටම වාසනාව ලෙබේවාසාධසාද. Sad. Yeah.